අයිබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල නිවාස ඉදිකිරීමේදී අගමැතිගෙන් නව සැලසුම් රට තුල අපරාධ රැල්ලක් නිර්මාණය වෙලා සජිත්‍යයි ලෝක නායකින් අතර ඇති බෙදීම කොවිඩ් 19 රෝග පාලනයට බාධාවක් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා කියයි ඉදිරියේදී නගරයෙන් බැහැර නිවාස ඉදිකිරීම නව සැලසුමකට අනුව සිදුපිය යුතු බවත් එෙහිදී පාරිසරික හානියක් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා යරලිය ගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන් අතර සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා එහිදී ඉදිරියේදී නගරයෙන් බැහැර නිවාස ඉදිකිරීම නව සැලැස්මකට අනුව සිදු යුතු බවටත් එහිදී පාරිසරික හානිය අවබෝධ වන ලෙස නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති මෙහිදී හඳුන්වා දුන්නා ඒ අනුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශනය යටතේ ක්‍රියාත්මක කරන ලද ඔබට ගයක් රටට හෙටක් නිවාස වැඩසටහනෙහි වර්තමාන ප්‍රගතිය කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා නිවාස සංවර්ධන අධිකාරිය සමාජිකින් විසින් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2.5ක මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදු කරනු ලැබුවා මේ මොහොතවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සභාපති රේණුක පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියා සෑම අතකින්ම රට තුල රාජ්‍ය පාලනය දැඩි ලෙස පරිහානියට ලක්ව ඇති බවත් රට තුල අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා රට තුල පවතින දුර්වල රාජ්‍ය පාලනය තුල අද රට පුරාවටම අවුල් වියවුල් රසක් නිර්මාණය වෙලා එක පැත්තකින් බැලුවහම රට තුල කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා අපරාධ රැල්ලකුත් ක්‍රියාත්මක වෙලා ජීවිත හානි මිනිස් ඝාතන සිදු වෙනවා තවත් පැත්තකින් මේ රටේ ජනතාවට පවතින ආර්ථික තත්ත්වය තුල ඉතාමත්ම පීඩිත ඒ වගේම ඉතාමත්ම අහිතකර ආර්ථික වාතාවරණයක් තුල ජීවත් වන්නට සිදු වෙලා තිබෙනවා මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අතේ ප්‍රමාණවත් මුදල් නැහැ ඒ අයට දරුපවුල් නඩත්තු කරන්නට හැකියාවක් නැහැ එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට හැකියාවක් නොමැති ලක්ෂ ගණනින් ජනතාව අපේ රටේ සිටිනවා ඒ කණ්ඩායම් වලට සහන ලබා දෙන්නට වර්තමාන රජය කටයුතු කරලක් නැහැ අධ්‍යාපන ශාස්ත්‍රය තුල අවුල් වියවුල් රසක් මාස 4ක උගන්වන්නට ඕන විෂය මාලාව මාසෙකින් උගන්වලා උසස් පෙළ විභාගයේ පවත්වන්නට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කරලා තිබේ හැම අතකින්ම බැලුවහම අපේ රට තුල රාජ්‍ය පාලනයේ මනුස්සකම කේන්ද්‍ර කරගෙන මේ පාලන කටයුතු ක්‍රියාත්මක වීම නතර වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂය තුල මෙන්ම රට තුලද ක්‍රියාත්මක වන්නේ ඒකාධිපතිත්වයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා පවසනවා ඒ සමග ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ බලවේගය තුල නිදහස තියෙන ඕනම කෙනෙක්ට ඒ කියන්නේ ගැට ගහලා බය කරලා සල්ලි දෙනවා කියලා ඡන්දි ඉල්ලපන් කියලා එහෙම නැත්නම් බෙල්ල කැපිලෑයි කියලා බය වෙන්න ඕනේ නැහැ නාම යෝජනාවලට අත්සන්කරන්න පුළුවන් ඕන් නැත්නම් ඉල්ලන්න නැතුව ඉන්න පුළුවන් ඒක තමයි සමගි ජන බලවේගයේ සමගිය ඒක නොතේරෙන මිනිසුන්ට තමයි ඔකට ප්‍රශ්නයක් තියෙන්නේ ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ මේ රට මේ වෙලාවට වෙලාගෙන ඉන්නේ බොරුව බොරුවෙන් මිනිසුන්ව වෙලාගෙන ජයග්‍රහණ කරපු මැතිවරණයක් තමයි නොවැම්බර් 16 දින මේ පෞගේ මාස ආයට මේක සම්පූර්ණ අපිට ඇත්ත එළි වෙන්න පටන් ගන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ ඇත්ත දිනමු කියන කැම්පේන් එක තමයි අපේ ප්‍රධාන තේමාව දිනමු දිනමු කීම තුල ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ මේ මාස 6ට මේ රටේ මුණතරම් බොරු කිව්වද ඒ නිසා ඇත්ත දිනන්න ඕනේ නැද්ද කියලා අපි ජනතාවගෙන් අහනවා ඇත්ත කියන එක එලවලා ගිහිල්ලා අල්ලලා දිනන්න ඕන එකක් මිනිස්සු විසින් ඒක දිනමු කියලා අපි කියන්නේ මිනිසු දිනන්නට ඕන මේ වෙලාවෙක පවුලක් පමණක් ජයග්‍රහණය කිරීමක් කරන බව අපිට පැහැදිලිව පේනවා මේ අයියා මල්ලි මල්ලි අයියා අයියා පුතා අයියාගේ බාප්පගේ පුතා අක්කාගේ පුතා නැන්දාගේ පුතා ඔක්කොම ගෙනලා තමන්ගේ එක පවුලක් ගෙනලා රට කරන්න එන මේක බොරුව දිනවනවද එහෙම නැත්නම් ඇත්ත දිනවනවද කියන එක ජනතාවට බාර කරනවා අපි ලොකු විශ්වාසයක් තියෙනවා ඔය සිරිකොත ගැන නම් අපි එච්චර කලබල වෙන්නේ නැහැ සිරිකොත කියන්නේ ඇත්ත වශයෙන්ම හුදෙක්ම මිලිටිමක් පමණයි එතන ජනමතයක් නැහැ じゃ අපි තව තවත් ඒකාධිපතියෙක්ට පක්ෂය ඇතුළෙත් යට වෙනවද එහෙම නැත්නම් රට ඇතුළෙත් ඒකාධිපතියෙක්ට යට වෙනවද ඒකාධිපති පවුලකට යට වෙනවද නැහැ අපි සාමාන්‍ය මිනිස්සු හැටියට එක එක ස්තරයන් වලින් සමාජයේ ආපු මිනිස්සු හැටියට අපි සූදානම් වෙනවා ඇත්ත කියලා මිනිසුන්ට ඇත්ත දිනවන්න පාරට බහින් එළමෙන
महामेतिवरणेदी श्रीलंका पोदुजन पेरमुनट अभियोग किरीम संधा केसेंदो देशपालन पक्षाक नुमति बव हिटपु राज्यमात्य शिहान सेमसिंह महता पवसनपा ए अनुराधपुर प्रदेश पवते माध्य हमुवकदी අපේ රටේ ජනතාව මේ වෙනකොට සැදී පැහැදී ඉන්නවා නොවැම්බර් මාසේ 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීපු ජයග්‍රහණය නැවත සහතික කිරීම අනුමත කිරීමට මේ මහමැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුවක් අගෝස්තු මාසේ 5 වෙනිදා මැතිවරණයෙන් පස්සේ බිහි වෙනවා. ඒ හින්දා වෙනත් ආණ්ඩු පැමිණීම සම්බන්ධයෙන් මාතෘකාවක්වත් කතා කිරීමට අවශ්‍ය නැහැ. මොකද අද මැතිවරණ බිමේ තරංග දෙන්න කිසිම දේශපාලන පක්ෂයකට බැරි වෙලා තියෙනවා පොහොට්ටුවට අභියෝගයක් කරන්න පුළුවන් කිසිම දේශපාලන පක්ෂයක්වත් කිසිම දේශපාලන නායකයෙක්වත් වෙනත් දේශපාලන කණ්ඩායමක්වත් අද බිම් මට්ටමේ නැහැ. මේ මැතිවරණය ඇතුළත හෝ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීම තමයි විපක්ෂයේ එකම ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් තමයි යාලගේ සියලු වැඩ කටයුතු සහ අදහස් ප්‍රකාශ කිරීම සිදු වෙන්නේ. විපක්ෂයට අපි මතක් කරලා දෙන්න ඕනි. ඔව් අසීරුතා තියෙනවා. ඒ සියල්ලෙන් මුදවා ගැනීමේ හැකියාව තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට. දිවිනේ සියලුම විශ්වවිද්‍යාලවල සෞඛ්‍යංශ උපදෙස් පරිදි සෙවන වසරේ විභාගයේ පැවැත්වීම ලබන 22 වෙනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙහිදී අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කිසිඳු පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයක් සඳහා රජුවෙන් අනුමැතිය ලබා දී නොමැති බවයි. මේ කැබිනට් පත්‍රිකාව මගින් මම විශේෂ අනුමැතියක් කැබිනට් මණ්ඩලයේ ලබා ගත්තා. වෙනත් ණය හෝ ගත හැකි වෙනත් මූල්‍ය උපක්‍රමික ක්‍රියාමාර්ග අනුගමනය කරලා අඛණ්ඩව සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල පටන් ගත්තත් නොගත්තත් ඔන්ලයින් ක්‍රමයේ අධ්‍යාපනය ලැබුවත් ඒ සඳහා පාසුකම් නොලැබුණත් ශිෂ්‍ය ආධාර ලබන සිරුවනම සිසුන්ට අඛණ්ඩව මහපොළ ශිෂ්‍ය ආධාරය ලබා දීම සඳහා දැන් ජූලි 29 වෙනිදාට අධීරගත වශයෙන් පාසල් පටන් ගන්නවා මෙන්ම අධීරගත ආකාරයකට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ආරම්භ කිරීම සඳහා ගෙන්නන ශිෂ්‍යයන්ට උනත් අවශ්‍ය සෞඛ්‍යාංශවල උපදෙස් අකුරටම පිළිපදින්න අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි කැමැති උනත් අකමැති උනත් පොදු ජන යහපත වෙනුවෙන් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල 4 වෙනි වසරේ එනම් අවසාන වසරේ දරුවන්ගේ විභාග පැවැත්වීම ආරම්භ කරනවා මේ මාස 22 වෙනිදා සිට අගෝස්තු මාසේ 15 වෙනිදා වන විට සියලුම 4 වෙනි වසර සිසුන්ගේ විභාග අවසන් කළ යුතුයි. සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලවයි. සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල සමානව ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහ ජාලයක් එක්ක එංගලන්ත විශ්වවිද්‍යාලයක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භීමට කටයුතු යොදලා තියෙනවා. මේ සඳහා කැබිනට් අනුමැතියක් හෝ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවද? කිසිසේත්ම නැහැ. අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි වෛද්‍ය විද්‍යාල සඳහා අනුමැතිය ලබා දෙන්නේ නැහැ කියන එක. බෙදී වෙන් වී ඇති ලෝකයේ තුල වෛරසය පාලනය කිරීමට අපහසු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. The world is divided. I've never seen anything like this. This is a very dangerous virus and it's very hard to fight this kind of virus in a divided world. මෙම භයානක වෛරසය පාලනය කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු උවද ඇතැම් රටවල් අතර පවතින අසමගිය වෛරසය පාලනය කිරීමට දැඩි ලෙස බලපෑ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නම් පවසනවා. ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ වෛරසය පාලනය කිරීම සඳහා රටවල් ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග බොහෝ පුරවැසියන්ගේ ජීවිත උඩු යටිකුරු කර ඇති බවත් ගෝලීය සෞඛ්‍යටද විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි. And that's why from day one we have been calling for national unity and global solidarity. And we need these two in order to have a better outcome. එහිදී ටෙඩ්‍රොස් අද්නම් ප්‍රකාශ කළේ ඕනෑම පුද්ගලයෙකුට හෝ ඕනෑම ජාතියකට මෙම ගැටලුවෙන් මිදීමට ඇති ප්‍රධානම මාර්ගය ලෙස නිහතමානීකම පිළිපිඹු වන අයුරින් කටයුතු කළ යුතු බවයි. But it will be difficult in a divided world. So that's why again and again we call for national unity and global solidarity. එත්සමකින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලි සමයේ මධ්‍යම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.